අද වෙනකොට මේ උලමා සභාව ලෝකේ ත්‍රස්ත කල්ලි බිහි කරන නිකම්ම ත්‍රස්ත කල්ලි බිහි වෙන්නේ නැහැ. චින්තන ජිහාදයක් අනෙක් පැත්තෙන් ආර්ථික ජිහාදයක් ඉකොනොමික් ජිහාඩිස්ලා ඒ වගේම මරාගෙන මරන සහරාන් පන්නේ පුජ්‍යලයන් මේගොල්ලෝ මේ එකම කඳවුරක ඉන්නේ. මතවාද හතරක් जमाते इस्लाम तब्लिग जमात इख्वान मुस्लिम सह तौहीद जमात मे प्रधान आगमिक मतधारण अयगे अते तमाय मे वेनकोट लंकावे जमेतुल उलमा संविधाने तियन्नी पहुगे महिंद्र राजपक्ष जनाधिपति वरयागे काले उत्साह देरुवा मे प्रश्नट उत्तरयक् होयान्न हेबै साकच्छावट केंदेवे कौद ऋषि मुक्ति एतुल उलमा सभाव प्रश्न विसंदन्न पुलुवन्द होरागे अम्मगेन पेनहला मेगोल्लो लोके මේ රට ඉස්ලාම් කරණය සඳහා වන වැඩපිළිවෙලේ ඒජන්තය ඒගොල්ලොත් එක තමයි අපේ ආණ්ඩු සහ නිලධාරීන් මේ ප්‍රශ්න විසඳන්න සාකච්ඡා කරන්නේ. දෙවෙනි කාරණාව තමයි 2015 2020 ආණ්ඩුව කාලේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුව කාලේ දිගින් දිගටම අපි මේවා ගැන කතා කළා. අනේ ඒ නායකයනොත් අපේ ආරක්ෂක අංශත් දිගින් දිගටම මොකද්ද කෙරුවේ? ඍෂි මුක්ති ලේක තමයි සාකච්ඡා කරන්නේ. අපිට පේනවා වර්තමානයේ වන විට ඍෂි මුක්ති සීන් එකේ නැහැ. දැන් අලිශබ්රි මැතිතුමා උත්සාහ කරනවා යම් යම් අවස්ථාවල අපි දැක්කාර පොලිසියට කණ්ඩායමක් ඉදිරිපත් කරන්න එක පැත්තකින් හැදුවා. දැන් ඉස්ලාමීය නීති පද්ධතිය වෙනස් කරන්න ඕන කියලා කතා කරනවා. බාල වයස්කාර විවාහය සම්බන්ධයෙන් දැන් සාකච්ඡාවක් ගෙනල්ලා තියෙනවා. කාති උසාවි වලට කාතිවරු බඳව ගන්න ඕනේ කියලා පහුගිය කාලේ කතාවක් ඇති වුණා. මේවා හුදෙකලා ප්‍රශ්න නෙමෙයි. මේ අමුතුවෙන් ආයේ මේ කාට කාටරි සාකච්ඡා කරන දේ මේක නෑ මේ සමස්ත සමූහය පිළිදරව් කරලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි උලමලා උලමා සංවිධානයේ තහනම් කරන්න කියලා අපි 100000 සතාවක් කිල්ලුවා. ඒ විතරක් නෙවෙයි මෙරටේ සාම්ප්‍රදායික ජන සාම්ප්‍රදායික සදේශික පාරම්පරික අපේ මුස්ලිම් සහෝදරයන් අපි ඉල්ලුවා කරුණා කළා මේ වහබ්වාදයට ගොදුරු වෙමින් තියෙන මේ ආගමික කල්ලිය ශූරා සභාව ඇතුළු මේ අන්තගාමී රට විනාශයට කැඳවාගෙන යන මේ තක්කඩි එළවල දාලා සාම්ප්‍රදායික මිනිස්සුන්ගේ අතට මේ බලය ගන්න කියලා මං හිතනවා දැන් තමයි වෙලාව. ඔන්න ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට අවස්ථාව ලැබිලා තියෙනවා. තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හැටියටත් 69 ලක්ෂයක ජනතාව 69 ලක්ෂයේ සිංහල පමණක් නෙවෙයි මං විශ්වාස කරනවා මුස්ලිම් ප්‍රජාවත් ඉන්නවා යම් සුළු ප්‍රමාණයක් හරි. ඒ කියන්නේ මේ මුස්ලිම් මන්තවාදී අතුගා දැමිය යුතුයි කියලා හිතන ඒ මිනිස්සුන සාධාරණයක් කරන්න දැන් ආණ්ඩුවට අවස්ථාව ලැබිලා තියෙනවා. මේ එවිඩන්ස් එක මේ සාක්ෂිය හොඳටම ඊට ප්‍රමාණවත්. පරිපාලන සහ නෛතික අංශයෙන් ඍෂි මුත්‍ති පත් වෙනකොට 2013 වසරේදී දේශපාලන අංශයෙන් ලෝ බලපෑමක් කළ හැකි පුජ්‍යලයන්ගේ අතරට රිෂාඩ් බදරුදීන් මහත්මයා නම් කරලා තිබුණා. අපි ඒව හෙළිදරව් කළා. ඒක නිසා අපි වහාම ආණ්ඩුවෙන් ඉල්ල හිටිනවා කරුණා කළ දැන්වත් අපි කියපු එවිඩන්ස් නෙවෙයිනේ දැන් ඒගොල්ලන් එවිඩන්ස් එළියට දාලා තියෙනවා. කරුණා කළ මේ ඍෂි මුක්ති ඇතුළු උලමා සභාවේ කටයුතු වාරණයකට ලක් කළා වහාම කමිටුවක් හොදාලා මේ පිළිබඳව සාකච්ඡා කරා. breaking.lk